කාලයක් අපි පියනා ගන්නට යන්නේ සොඳුරු මම්පෙට දිගේ. ඒ සොඳුරු මම්පෙට දිගේ හමු වෙන ස්ථානය අපගේම මුතුන් මිත්තන් විසින් නිර්මාණය වූවකි. අපේ අතීත මුතුන් මිත්තන් ආධ්‍යාත්මික සෝය ඉතාමත් කුලින් නිද්දකක් තියෙනවා. ඉතින් මේ ස්ථානයට පැමිණ යාට පස්සේ අපිට ආධ්‍යාත්මික සෝය කුලින් දැනෙනවා. මේ ස්ථානයේ සිට එම ආධ්‍යාත්මික සෝය විඳින්න ඔබත් කැමතිද? අතීත ශ්‍රී ලංකා ශිෂ්ටාචාරය කියන්නේ ලෝකයේ තිබුණ ගොඩක් ප්‍රෞඪ වගේම ශ්‍රේෂ්ඨවත් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන් ශිෂ්ටාචාරයක්. ඒත් අද දවස වෙනකොට රටේ සමාජයේ පවතින තත්ත්වයත් එක්ක මේ තත්ත්වය වෙනස් වෙලා ගොඩක් වටින ස්ථාන බොහොමයක් අපෙන් සැඟවිලා තියෙනවා. මේ අතරින් අපෙන් අපටත් හොරෙන්ම සැඟවීගෙන යන හොරෝපතාන ප්‍රදේශයේ පිහිටලා තියෙන අනුරාධපුර යුගයේ මුල් කාලයේදී ඉදුණායේ සැලකෙන නාවෙහෙර රජමහා විහාරස්ථානය අද අපේ ගමනාන්තය විදිහට අපි තෝරගෙන තියෙනවා. අවසරයි අපේ හාමුදුරුවනේ, නාවෙහෙර ඓතිහාසික පුදබිම් පිළිබඳව අපව දැනුවත් කරන මෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අපි දැන් ඉන්නේ උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරෝපතාන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මුස්ලිම් නිකරව තුලානේ. දැන් අපි මේ නාවේර රජමහා විහාරස්ථාන භූමියේ තමයි රැඳී සිටින්නේ. මේ ස්ථානය ක්‍රිස්තු පූර්ව 43 ක්‍රිස්තු පූර්ව 21 දක්වා රජකම් කළ මකලන්තිස්ස මහරජතුමා දවස ඉදිවුණු රජමහා විහාරස්ථාන අතර අග්‍රගන්‍ය විහාරස්ථානයක් හැටියට අපිට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා. අපි ඓතිහාසික නාවෙහෙර රජමහා විහාරස්ථානයේ විශේෂයෙන්ම ලාංකීය ශිෂ්ටාචාරයේ ආරම්භය දක්වාම අපේ මේ ඓතිහාසික සිද්ධස්ථානය දිවෙනවා. ඒකට හේතුව තමයි එදා මකලන්තිස්ස රජ දවස මේ ස්ථානය ආරම්භ කරයි කියන එක ජනප්‍රවාදවල හා පුරාවිද්‍යාත්මක සාධක වල යම් තහවුරුවක් අපිට දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම මේ චෛත්‍ය අපි ගත්තාම ලංකාවේ චෛත්‍ය කර්මාන්තයේ ඒ ආරම්භය දක්වාම ඈතට දිවෙන බව කියන්නට පුළුවනි. හේතුව තමයි මේ අද නටබුන් වශයෙන් පේන චෛත්‍ය රාජාන් වහන්සේ විශේෂයෙන්ම එදා තිබිච්ච පෞරාණික ගඩොල් භාවිතා කරමින් රජ දවස ඉදි කරලා තිබෙනවා. මේක අපිට කොත් කැරල්ලක් දකින්න ලැබෙන්නේ නැහැ. මොකද මුල් වකවානුව තුල කොත් කැරල්ලක් කොතක් චෛත්‍යයක තැන්පත් කරලා තිබුණේ නැහැ. පසු කාලිනව තමයි චෛත්‍යවල කොත් වහන්සේලා තැන්පත් කරලා තිබෙන්නේ. ඉතින් මේ චෛත්‍යයේ තිබෙන තවත් පෞරාණික බව කියාපාන සාධකයක් තමයි බුදු පිළිම වහන්සේලා මේ භූමියෙන් අපිට තාම හමු වෙලා නැහැ. එහෙමනම් මුල් කාලයේ තුල ඒ පිළිම වන්දනාවට වඩා බෞද්ධයන් වන්දනාමාන කළේ ලෞතුරා බුදුරජාන් වහන්සේගේ සිරිපතුල් වලට තමයි වන්දනාමාන කළේ. ඉතින් මේ භූමියේ චෛත්‍ය වටේ අපිට ඒ සිරිපතුල් දකින්නට ලැබෙන එකින් ඒ සාධකයේ ඔප්පු කරන්න පුළුවනි. ඒ විතරක් නෙවෙයි, විශේෂයෙන්ම මේ චෛත්‍ය රාජාන් වහන්සේ අපේ මේ ප්‍රදේශයේ තිබෙන විශ්වාසය අනුව අපි
ඒ විශ්වාස කරන්නේ මෙතෙන් ලෞතුරා බුදුරජාණන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා ඉදි කරලා තිබෙන චෛත්‍ය රාජයන් වහන්සේ නමක්. ඒ වගේම ජනප්‍රවාදයේ සඳහන් වෙනවා මේ චෛත්‍ය ගර්භයේ නිදාන් කරලා තියෙන්නේ රන්මුවේ රත්තරන් මුවෙක් තමයි තැන්පත් කරලා තිබෙන්නේ. ඉතින් මේ රත්තරන්ගේ මුවා තැන්පත් කරලා තිබෙන නිසාම පැරණි කාලේ මේ විවහාර කරලා තියෙන රණමුව කියන නමින් මේ ස්ථානය මේ අවට ගම්මාන රණමුව පොතාන කියන නමින් තමයි හැඳින්වෙන්නේ. දැන් මේ අපි ඉන්නේ මේ ස්ථානය භික්ෂුන් වහන්සේලා තනි තනිව භාවනා කළ කුටි හැටියට තමයි මේවා අපි හඳුනාගන්නේ. මේ තහවුරු කරලා තියෙන ගොඩනැගිල්ල මේ පූජා භූමි හැටියට සිල් සමාදම් වෙලා කණ්ඩායමත් එක්ක බණ භාවනා කරපු ස්ථානයක්. එහෙමත් නැත්නම් ධර්මශාලා ගොඩනැගිල්ලක් හැටියට තමයි හඳුනාගෙන තියෙන්නේ. අපි දැන් මෙතන මේ බලන ස්ථානයක් භික්ෂූන් වහන්සේලා ධ්‍යාන භාවනා කළ ස්ථානයක් හැටියට තමයි හඳුනාගෙන තියෙන්නේ. මෙතන දකින්නට ලැබෙනවා පුංචි කුටි. මේ ස්ථානයේ පුරාම විශාල ප්‍රමාණයක් මේ වගේ පුංචි කුටි දකින්නට තියෙනවා. මේවල වහල දැවමේ වහල විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඒවා කාලයක් යනකොට දිරාපත් වෙනවා. පියස් එතකොට කැඩිලා යනවා. මේ ගල් කණු තමයි අපිට දකින්නට තියෙන්නේ. පුංචි පුංචි කුටි මේ වගේ ප්‍රමාණයක් මේ ස්ථානයේදී දකින්නට තියෙනවා. ඔව් මේ ස්ථානයේ අපිට දකින්නට තියෙන මේ සඳකඩ පහන දිහා බලපුවාම අතීත විස්තරයක් කරන්නට පුළුවන්. මේ භූමියේ පුරාම තියෙන සඳකඩ පහන් කීපයක් දැනට දකින්නට තියෙනවා. කලාකරුවා නැත්තම් ගෘහ නිර්මාණ ශිල්පියාගේ දක්ෂතාවය මින් අපිට විදහා දැක්වෙනවා. අනුරාධපුර යුගයේ දියුණුම ගෘහ නිර්මාණ ශිල්පයට පෙර ආතුව මේ ස්ථානයේ නිර්මාණය කළයි කියන්නේ හොඳම සාධකය වෙන්නේ මෙන්න මේ පඩිපෙළ. ඒ වගේම සඳකඩ පහන. මේ සඳකඩ පහන අර මුලින්ම පා පෝරුවක් හැටියට පා පිස්දා ගොඩනැගිල්ලට ඇතුළු වීමට සකස් කළ සඳකඩ පහන ගෘහ නිර්මාණ ශිල්පියාගේ දක්ෂතාවයේ අනුව සුළු ප්‍රමාණයක කැටයම් රහිතව සකස් කරලා තියෙන නිර්මාණයක් තමයි දකින්නට තියෙන්නේ. අනුරාධපුර යුගයේ දියුණුම ගෘහ නිර්මාණ ශිල්පියේ අවස්ථාව හැටියට අපිට දකින්න තියෙන්නේ කලාත්මක සඳකඩ පහන. අකුර ටීවී නාවේර ගමනේදී අපිට මෙම ගමෙන්ම පුද්ගලෙක් හමු වුණා. මම අපිට වාගේ නම කියන්නකෝ. මගේ නම කී අමරදාස. එතකොට මෙම නාවේර විහාරස්ථානය පිළිබඳ ඔබතුමාගේ යම් කිසි අදහසක් ඇති. පන්සලක් බවට අපි අඳ පුදා ගන්න තියෙන මහා වනරැහැබ. වටිනා සුන්දර පරිසරයක්. රජ මහ විහාරයේ නටබුන් වෙලා තියෙන ගැන අපි પરම්පරාගත ඥාතින් පව බොහොම දුකසෙ ඉන්නේ. මේකේ තියෙන මේ දියුණුව දකින්න තියෙන මහා බලාපොරොත්තුවක් ඉස්මතු තියාගෙන අපි දුකෙන් ඉන්නේ. නිරතුරුවම අපි කඳුන් පුදුම් කර තැනතර ජනප්‍රවාද ඇටියට කියන්න තියෙන්නේ මේ ස්ථානයේ පරම්පරා ගණනාවක් ජීවත් වෙච්ච මිනිස්සු මෙතන තමයි සෑහෙන වැඳුම් පිදුම් කරමින් හිටපු ඓතිහාසිකම ස්ථානය. ඡේදවන්ත භවින් වැඩි ඒ තමන්ගේ සිතුම් පැතුම් ඕනම දෙයක් ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන් මහා බලගතු ආශිර්වාදයක් තියෙන කිරිහෙර නමින් තමයි මේක ඒ දවස් ඉඳලා පටබැඳීගෙන ආවේ. කිරිහාර පූජා කරනවා බාරහාරවලට මෙහි ස්ථානයේ දේව කන්නලව් කරමින් මේ ස්ථානයේ වටිනා ඓතිහාසික පිහිටක් තියෙනවා. මේ චෛත්‍ය රාජයන් මහා වනන්තරයේ මැද තියෙන නිසා සොරුන්ගේ නැත්නම් ලිඳහන් ගොල්ලන්ගේ ඒ ලිඳහන් හැරීමට හසු වෙලා තියෙනවා කීප විටක්.
මෑත යුගයේදී එක අවස්ථාවකදී පුරාවිද්‍යා නිලධාරියන් මේ ස්ථානයේ සිටියේදී රාත්‍රී කාලයේ නිදහන් හැරීමකට සම්බන්ධ වෙලා අපි රූපතානිය පොලිසියට පවා දැනුම් දුන්නා. ඒ අවස්ථාවේ මෙහි හිටපු ඒ නිදහන් හොරුන් ඒ කන්දෙන් පල්ලෙහාට පෙරලිලා දුවලා යන ගමනේදී එක පුජ්‍යලේ ජීවිතක්ෂයට පත්වී ස්ථානය පවා අපිට දැක ගන්න හම්බුණා. ඒ තරම් මෙහි තෙදක් තියෙනවා කියලා තමයි අපි ගම්වාසීන් වශයෙන් හිතන්නේ. මෙහි අනුභවයක් තියෙනවා කියලා. මහා විශාල චෛත්‍ය රාජයන් වහන්සේ හැරීමට ගිය මේ පුජ්‍යලයන්ට දඬුවමක් ලැබුණයි කියලා තමයි අපි ගම්වාසීන් වශයෙන් මේ දැට හිතාගෙන ඉන්නේ. ऐतिहासिक सिद्धस्थान पिलिबंधव अभी निरंतर अनागते कुवागे सिद्धस्थान अब्बावट मेघ पत्ते नट आवासी अद मुलोकयाम मानसिक सुय स्वयमीन दुअन समाज अक्षुलतमाय अभी जीवात्म पारिचरे यह बलुहाम රමණියානි අරඤ්ඤානි කියන ආකාරයට ඉතාම රමණීය වූ ආරණ්‍ය සෙනසුන් වලට යෝග්‍ය වෙච්ච භූමි භාගයක් තමයි අපේ මේ නාවේර පුදුබිම. විශේෂයෙන්ම යෝන් හදවත් වලට අපේ තරුණ පිරිසට තමගේ ආධ්‍යාත්මය දියුණු කර ගැනීම සඳහා මේ ස්ථානය අපි භාවිතා කිරීමට කල්පනා කරලා තිබෙනවා. ඒ ආධ්‍යාත්මික දහම තුල तमंगे मानसिकत्व गुणांगवा गणीमत ये आवश्यक पारिसरे मे भूमि अनागते अदिकिरीमट अपेक्षा करनातर सीलुम व्यस्यांट सीलु दिनाटम ये तमंगे आध्यात्मिक हर पद्धति दीवनुकर गणी मे ये अवस्थाव लबादीम तवत्तार मुनक बावट पात्तेला तिबेनो देशीय विदेशीय संचारकयांगे ඒ බවුන් වඩන ස්ථානයක් බවට අනාගතයේදී පත් කිරීමට අපේක්ෂා කරන අත ඒ සඳහා ලංකාව පාලනය කරන ජනාධිපතිතුමාගේ අවධානයත් එවාගෙම පුරා විද්‍යා කොමසාරිස්තුමා එවාගෙම සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගේ අවධානයත් මේ ස්ථාන කෙරෙහි යොමු වෙනවා නම් මේවා අපිට ඉතාම වටිනා ස්ථාන බවට පත් කරගන්නට පුළුවනි.